ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දු රැකීම කියන්නේ ප්‍රතිකරුවෙක් උනත් දක්ෂ පන්දු යවන්නෙක් උනත් හදා ගන්න ඕන දෙයක්. ජොටි රෝඩ්ස්, පොන්ටින්, හර්ෂල් ගිබ්ස්, මොහමඩ් කයිෆ්, පෝල් කොලින්වුඩ් වගේ ක්‍රීඩකයෝ ගැන මතක් වෙද්දිම අපිට ක්‍රීඩකයන්ගේ පන්දු රැකීමේ දක්ෂතාව මතකයට එනවා. වර්තමානයේත් එහෙන් පන්දු රැකීමේ සුපිරි හපන්නු ජාත්‍යන්තර පිටියේ ඉන්නවා. ග්ලෙන් මැක්ස්වෙල්, වෝනර්, ග්ලෙන් ෆිලිප්ස්, ජඩේජා, සදත් කාන් වගේ නම් අපිට සුපිරි පන්දු රකින්න විදිහට ඔළුවට එනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේත් ලෝක මට්ටමේ පන්දු රකින්න හිටියා. මහානාම, චන්දන, දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ ලෝක මට්ටමිනුත් ඉහළම හිටපු පන්දු රකින්නෝ. මේ අතරින් උපුල් චන්දන්ට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු විදිහට වගකීමක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහිගේ දවස්වල කටයුතු කළා. මෑත කාලේ ජාත්‍යන්තර පිටියට එන අපේ තරුණ ක්‍රීඩකයන් දක්ෂ පන්දු රකින්න වෙන්න හේතුවක් වුණු චන්දන්ට මේ වගකීම දීපු එක නම් ගොඩක් හොඳ දෙයක්. ඒ කාලේ පිස්සුවෙන් වගේ පන්දු රකින්න උනන්දුවක් තිබුණු චන්දන පුදුම උනන්දුවකින් අපේ ජාතික කණ්ඩායම පුහුණු කරන විදිය තමයි පහුගිය කාලවල දැක්කේ. පසුගිය දවසක මාධ්‍යයක් එක්ක චන්දන පන්දු රකින්න ගැන කතා කරලා තිබුණා. අපි ඉස්සර කණ්ඩායමේ ඉදදි පන්දු නිතර එන තැනක් තමයි ඕනා. හැංගිලා ඉන්න කැමති නැහැ. මම මුරලි වගේ අය නායකයන්ගෙන් ඉල්ලගෙන පන්දු වැටියෙන් එන තැනකටයි යන්නේ. ඔහොම කියන චන්දන පුහුණුව ගැන කතා කරලා තිබුණා. පන්දුව කඩුල්ලට එල්ල කරන එක පුහුණුවෙන් හදා ගන්න ඕන දෙයක්. ගොඩක් වෙලාවට තරගයක් ඇතුලේ කරන පුහුණුව තමයි මෙතනට ඕනා. කෙලින්ම කඩුල්ලට පන්දුව එල්ල කරද්දී කනාවට එකක් දෙකක් වැදිලා වැඩක් නැහැ. පුහුණුවේදී 100ක් ගහනවා නම් 98ක්වත් කඩුල්ලේ වදින්න ඕනා. එතකොට තමයි විශ්වාසයක් හැදෙන්නේ. හොඳ පන්දු රකින්නෙක් වුණාම ගොඩක් වෙලාවට අපිට පීඩනය ඇති. මොකද හොඳ පන්දු රකින්නෙක් ළඟට ගහලා දක් දුවන්න යන්නේ නැහැ. ඉක්මන් ලකුණු ගන්නෙත් නැහැ. ওই විදිහට තමයි චන්දන පන්දු රකීම ගැන කියලා තිබුණේ. අපි බලමු චන්දන්ට කණ්ඩායමේ චන්දනලා ටිකක් හදාගන්න පුළුවන්ද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටින නම් දෙස් අපින තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.